Jouni siinä säväkirnä tarkaa pelhänä. Tervetuloa Dreamstar Season 9. ඒ රාත්‍රියේදී අවසන් 32 දෙනාගේ දෙවන කණ්ඩායම ජයග්‍රාහි දෙවන කණ්ඩායම මේ වේදිකාව මත තරඟ වැදුනා. ඔවුන්ට ඔබ තීරණයක් ලබා දී තිබෙනවා SMS මාර්ගයෙන් වගේම Viber හරහා. ඒ තීරණත් සමග ඔබ තීරණය කරනවා අවම SMS ප්‍රසාදය ලැබූ තරඟකරුවන් දෙදෙනෙකු මේ වේදිකාව හැරයා යුතුයි කියලා. ඒ වගේම ඉතිරි තරඟකරුවන් 6 දෙනා අවසන් 24 දෙනා දක්වා ගමන් කරනවා. ඒ රාත්‍රියේදී පැවතුණු උද්වේගකර තරඟයෙන් පසුව ප්‍රේක්ෂක ඔබ ලබා දුන් තීරණය දැන් සූදානම් නැවත ඔබ වෙතම ලබා දීමට. තීරණවලට යාමට ප්‍රථම අපේ ගෞරවනීය විනිශ්චය මණ්ඩලය අප පිළිගෙන සිටිමු. කීර්ති බස්කල් මාත්‍යයි තමත් ගෞරවනීය දුව පිළිගන්නවා. සවිතා අඹුදුන් කොටුව මහත්මිය තමත් ගෞරවනීය දුව පිළිගන්නවා. නාදික ගුරුගේ මහත්මයා ඔබතුමා වති තමත් ගෞරවනීය දුව පිළිගන්නවා. එසේනම් ඍජුවම යමු තීරණ වෙත. තීරණ වලට යාමට ප්‍රථම අප වේදිකාවට ආරාධනා කරන තරඟකරුවන් තිදෙනෙකුට පිළිගන්න ජීවන්ත ජනේන්ද්‍ර, රමීෂ ආලක්ෂාණි වගේම රශ්මික උක්වත් එන වේදිකාව. රශ්මික උක්වත්, රමීෂ ආලක්ෂාණි වගේම ජීවන්ත ජනේන්ද්‍ර ඔබ තිදෙනා වෙනුවෙන්ම ප්‍රේක්ෂකාගාරය අප වෙත නිර්මාණය කර දී තිබෙනවා තීරණයක්. අප යමු මුලින්ම ඒ තීරණයට. සුදු වර්ණය. ඊරාත්‍රියේදී පැවතුණු අති උණුසුම් තරග වටේදී ලැබුණු ප්‍රේක්ෂක මනාප අනුව මුලින්ම අවසන් 24 දෙනාගේ කඩේම දක්වා ගමන් කරනවා ඔබ තිදෙනා අතුරින්. ඔබ තිදෙනා අතුරින් රමීෂ ආරක්ෂණි ඔබ. තාම සාර්ථකයි. ඉතින් සාමාන්‍ය ගීතයක් ගැන වගේ නෙමෙයි. වසත් මද ෆීල් එක වදුන ඒ බලන්න විදි ඒකයි. සුභ පතනවා. ඉතාම හොඳයි. මම ස්තුතියි සර්. වයන්න ගිටාර ඔබේ උමතු වෙන්න. මට ගොඩ දිනෙක උදව් කළා ආයේ ඉදිරියට යන්න. මගේ ප්‍රදේශවාසී සියලු දෙනා, මගේ පාසල් ගුරුවරු, නෑදෑයෝ, ගොඩක් යාළුවෝ, මගේ අම්මා තාත්තා සෑහෙන කියන්න බැරි තරම් ගොඩනට උදව් කළා. ඉතින් බලාපොරොත්තුවක් තිබුණා. හැමෝටම ගොඩක් ස්තුතිවන්ත වෙනවා සහ ගොඩක් පිං. මා ඉස්සරහට යවට ඉති. සුබ පැතුම් ඔබට. ඒ තීරණයම වළංගු වෙනවා ඔබ දෙදෙනාගෙන් අයෙකුටත්. කවුද ඒ තීරණය වළංගු වන මීළඟ වාසනාවන්ත තරඟකරුවා? රශ්මික උක්වත් ඔබ. මහද පිවි දෙන්නේ ඔබගේ දැසි නැගෙන කරුමි රහස නැත දන්නේ සිරු නැල්ල වගේ ඔබ එන විලසේ මට දැනේ නිතර රහසේ. මේ ගීත ඇතුළේ යම් අර්ධ සොර තිබෙනවා, සෙමි ටෝන්ස්. ඔබ ඒක ඉතාම හොඳට ගායනා කළා. ඉතාම හොඳයි. මම ඔබට සුභපතනවා රශ්මික. ඉතාම හොඳ ගෑමක්. හරිම ඊසි කියලා දැම්මා. ඒක ලොකු දෙයක්. ඉතින් මම ඔබට සුභපතනවා.
උදව්පකාර කරපු මට එක වචනකින් හරි උදව්පකාර කරපු හැමෝටම ගොඩක් ස්තුති වන්දනා. බොහොම ස්තුතියි. සුබපතුම් සහෝදරයා. ඉදිරියට සමග ජීවන්ත සහෝදරයා ඔබට සිදු වෙනවා. මගේ දකුණු පස, ඒ කියන්නේ අවදානම් කලාපයේ මද වේලාවක් රැඳී සිටින්න ඔබේ අවසන් තීරණ ලැබෙන තුරු. මීළඟ තීරණ ලබා දීම සඳහා වේදිකාවට ආරාධනා කරනවා තවත් තරඟකරුවන් දෙදෙනෙකුට. පිළිගන්න රන්සි, යසස්ත්‍රි, ඒ වගේම දිල්ෂාරා සස්සර් එන වේදිකාව. අප දැන් යොමු වෙමු ප්‍රේක්ෂකාගාරයේ මේ තරඟකාරියන් දෙදෙනා වෙනුවෙන් ලබා දී ඇති තීරණය කුමක්ද කියලා බලන්න. තීරණ සමග අවසන් තීරණය ලැබෙන තුරු අවදානම් කලාපයේ රැඳෙන්නට සිද්ධ වෙනවා. ඔබ දෙදෙනා අතුරින් අවදානමක් හිමි කර ගන්නවා. ඔබ දෙදෙනා සිද්ධ වෙනවා අවසන් තීරණය ලැබෙන තුරු මගේ දකුණු පසට වී සිටින්නට. මීළඟ තීරණත් සමග මම පැමිණෙනවා මේ විරාමයෙන් අනුව. මේ වන විට තරඟකරුවන් දෙදෙනෙකු, ඒ කියන්නේ රමීෂ ලක්ෂාණි, ඒ වගේම රශ්මික උක්වත්ත අවසන් 24 දෙනාගේ කඩේම දක්වා කිසිදු අපහසුවකින් තොරව ගමන් කොට තිබෙනවා. ඒ වගේම තරඟකරුවන් තිදෙනෙකුට සිදු වුණා මේ වන විට අවදානම් කලාපයේ රැඳී සිටින්නට. තවත් තරඟකරුවන් තිදෙනෙකු මගේ වම්පස සිටිනවා ඔවුන්ගේ තීරණ බලාපොරොත්තුවෙන්. සුබෝදා මාධවි, තිසරු ඉමංක, ඒ වගේම බානු ප්‍රභාෂ ඔවුන්ගේ තීරණ බලාපොරොත්තුවෙන් මේ වන විට වේදිකාවේ රැඳී සිටිනවා. අප යමු ප්‍රේක්ෂකාගාරය වන ඔබ ඔවුන් වෙත නිර්මාණය කර දුන් තීරණය වෙත. සුදු පැහැය අවසන් 24 දෙනා දක්වා මගේ දකුණු පසට ගමන් කරනවා ඔබ තිදෙන අතුරින්. සුබෝදා මාධවී, ඔබ ඔබ මේ ගීතය හොඳට අධ්‍යයනය කරලා තියෙනවා. මේ ගීතේ තියෙන වචනත් සමග ඔබගේ මේ අත්වලින් ඒ හැඟීම් ප්‍රකාශ කරනවා. මගේ පවුලේ කට්ටිය ගොඩක් උදව් කරා, නෑදෑයෝ ගොඩක් උදව් කරා, පස්සයාලේ ප්‍රදේශවාසීන් ගොඩක් උදව් කළා. මගේ පාසලේ සියලුම ගුරු භවතුන්, විදුහල්පතිතුමා ඇතුළු දරුවෝ, දෙමව්පියෝ මාව ඉස්සරහට යවන්න ලංකාවෙන් හැම තැනින්ම මට SMS එකක් ගහපු හැම දෙනාටම ගොඩක් ස්තුතිවන්ත වෙනවා මේ වෙලාවේ. ඒ අනුව අවසන් 24 දෙනාගේ කඩේම දක්වා සටන් වදින්නට වාසනාවන්ත වෙනවා. ඔබ දෙදෙනා අතුරින් බානු ප්‍රභාෂ, ඔබ රුදු පාරි අතත් යනවා, ඒත් වෙන ගමනක් පුතේ. හුඟක් අය මගේ පස්සේ එනවා, තනිව ආගිය මගේ. ඔබේ විභවය නම් ඉතාම ඉහළයි. වා, මොනවා හරි කරයි මට හිතෙන්නේ ඉදිරියට යයි කියලා මට හිතෙනවා. මගේ ආදරණීය ප්‍රේක්ෂකයන්ට, මගේ යාළුවන්ට, මගේ අම්මට, මගේ තාත්තට, මගේ ගුරුවරුන්ට, හැමෝටම මං හදවතින්ම ස්තුතිවන්ත වෙනවා මේ වෙලාවේ.
එතිරණත් සමග තිසරු ඉමංක සහෝදරයා ඔබට සිදුවෙනවා අවදානම් කලාපේ සමාජිකයෙකු වන්න අවසන් තීරණය ලැබෙන තුරු. මේ වන විට තරංකරුවන් 4 දෙනෙකු අවසන් 24 දෙනා දක්වා ගමන් කර තිබෙනවා. ඒවගේම මේ සිවුදන අතුරින් ප්‍රේක්ෂක ඔබ තීරණය කොට තිබෙනවා අවම SMS මනාප ලැබියුත්තන් කවුරුන්ද. ඒවගේම සාපේක්ෂව වැඩි SMS ලබාගත් තරංකරුවන් 2 දෙනා කවුද කියලා. මේ තීරණය අවසන් තීරණය ලබා දෙන්න මේ විරාමයෙන් අනතුර. විරාමයෙන් අනතුරුව අවදානම් කලාපයේ වෙනුවෙන් ලැබෙන ප්‍රථම ප්‍රේක්ෂක තීරණය සඳහා අපි දැන් යමු. සුදු පැහැය අවසන් 32 දෙනාගේ කණ්ඩායමේ දෙවන කණ්ඩායමේ අවසන් වරට අවසන් තරංකරුවන් 24 දෙනාගේ කණ්ඩායමට තේරීපත් වන 2 දෙනාගෙන් ප්‍රථමයා කවුද? ඔබ සිව් දෙන අතුරින් තිසරු ඉමංක ඔබ. මේක තෝර ගැනීමම මාර දෙයක්. සමහරු බානේ ලේසි ගීත තෝරගෙන කොහොම හරි තරගෙන් ගොඩ වෙන්නනේ. ඉතින් මං හැබැයි මම මේ ඩ්‍රීම් ස්ටාර් තුලින් ගොඩක් දකින වෙනසත් ඒකයි. මේ තීරණය නිවැරදිද කියලා අපේ විශේෂඥ අදහසක් දරගන්න කැමති අපේ විශේෂඥ විනිශ්චය මණ්ඩලයෙන්. මුලින්ම කීත් රස්කල් මහත්තයා. ඔරවින් මං හිතනවා මේ තීරණය සාධාරණයි කියලා. වෙනදටත් වඩා අභියෝගාත්මක තත්ත්වයක් මේ තරඟ වාරය තුළ තියෙනවා. සීසන් 9 තුළ රවීන්ට අත්දැකීම් ඇති. ඉස්සරට වඩා අද කාලේ තරඟකරුවන්ගේ හැකියාවන් වැඩි. එතකොට හැම කෙනෙකුටම සිදුවෙනවා වැඩිපුර වැඩ කරන්න, එහෙම නැත්නම් අභ්‍යාස කරන්න, හොඳ ගීත තෝරගන්න, අසීරු ගීත ගායනා කරන්න, ඒ වගේම හැකියාව ප්‍රේක්ෂකයන්ට පෙන්වලා ඒගේ කැමැත්ත ලබා ගන්න. ඉතින් මේක ටිකක් දැන් එන්න තියුණු බව වැඩි. ඉතින් මේ තියුණු බවට මුහුණ දෙන්න නම් තමන් නිකන් ඉඳලා හරියන්නේ නැහැ, වැඩ කරන්නම සිද්ධ වෙනවා. ඒ නිසා මේ ඉදිරියට යන තරඟකරුවන්ටත් මම කියන්නේ හොඳට හිතලා බලලා මට තේරුම් අරගෙන තමන්ගේ ගන්න තෝරාගන්න ගීත හොඳින් තෝරාගන්න, ඒවට හොඳින් පුහුණු වීම කරන්න, ඉදිරියට යන්න ඔබට වාසනාව ලැබෙන්න කියලා මම ප්‍රාර්ථනා කරමින් ඉදිරියට යන දෙදෙනාටත් මම සුභ පතනවා. එයාගේ සංගීත ජීවිතයේ සර්ව ප්‍රකාරයෙන්ම සාර්ථක වෙන්න කියලා ජය වේවා. සමිත මුදුන් කොටුව මහත්මිය, ඔබතුමා මේකේ අදහසකුත් දැනගන්න කැමතියි. රවින්, ඇත්තටම මේ මගේ තාත්තගේ අසනීප තත්ත්වෙ හින්දා මට පැමිණෙන්නට බැරි වුණා මගේ දරුවන්ගේ දක්ෂතාවෙන් බලාගන්න. ඒ කොහොම වුණත් මම ඊයේ දවසේ මම ආපහු මුලින්දම නැරඹුවා. ආපහු මේ ගොල්ලන්ගේ කොහොමද මොනවාද අඩුපාඩු සිදු වුණේ කියලා. මම හිතනවා මේ තීරණේ හරි, අවසන් තීරණේ හරි. මට පොඩි දෙයක් කියන්න තියෙනවා. මේ අපේ රමීෂාගේ ගායනය මම ගොඩක් අගය කරපු කෙනෙක් මුලින්දම. රමීෂා මෙච්චර ලස්සනට ගායනා කරලා අවසානයේදී පොඩි අඩුවක් සිදු වුණා. මම ඒක බලාපොරොත්තු වුණේම නැති දෙයක්. අනිත් එක නෑ තමයි අපේ තිසරු. එයත් සෑහෙන තරංගයක් දුන්නා. ඒත් ශ්‍රුති ආස්ථාවර වීම වුණා. මේ තුන්දෙනාගේ නම් පොඩි පොඩි දේවල් වුණාට කියන දෙයක් නැහැ. හැබැයි බානුගෙන් මම පොඩි ඉල්ලීමක් කරනවා. මේ එකම ස්ටයිල් එක මම දන්නේ, ඒක මගේ පෞද්ගලික ඉල්ලීම. අනිත් එක අපේ ගත්තහම රන්සි හොඳ තරංගයක් දුන්නා. ඒ ශ්‍රුති ආස්ථාවර වීම වුණා. පුතා ජීවන්ත තෝරගත්ත ගීතයට නම් මම හිතන්නේ එයාට ගැළපෙන්නේ නැති ගීතයක් තෝරගත්තා කියලා. පොඩි ආස්ථාවර වීම වුණා. මුලින් ඉඳන් ගත්තහම අගටම යනකම්ම එක එක දේවල් ශ්‍රුති ආස්ථාවර වීම වුණා. අපේ මේ දුව ගත්තහම ඇයිගෙත් මම හිතනවා
තරඟකාරීත්වයක් තිබුණා. මේ ශෘති ආස්ථාවර වීම තමයි ලොකුම ප්‍රශ්නේ. මේ සියලුම දෙනාගේ ශෘති ආස්ථාවර වීම නොතිබුණා නම් තමයි හොඳ. ඒ හින්දා පුහුණු වීම නම් අත්‍යවශ්‍යයි. දැන් රවින් ඔයා වගේ තරඟකරුවෙක් වෙනවා දකින්න මම ගොඩක් කැමතියි. මේ හැම කෙනාම මොකද ඔයා තරඟ වදිනකොට අපි බලාගෙන ඉන්න ඔයාගේ කොහෙද ශෘති ආස්ථාවර වීම වෙන්නේ කියලා. ඉතින් සෑහෙන්න අපි බලාගෙන හිටියට ඔයා ඒ දුන්නේ නැහැ අපිට ආස්ථාවර වීම. ඉතින් ඒ හින්දා මම කැමතියි මේ රවින් වගේ අඩුවක් නැතුව ඉදිරියට යනවා දකින්න. මොකද රවින් ඩ්‍රීම් ස්ටාර් වුන් නැති වුණත් එයා දැන් ස්ටාර් කෙනෙක් වෙලා ඉවරයි. අපේ ඩ්‍රීම් එකත් වෙලා ඉවරයි. සුබපතනවා. නාදික කුරුගේ මහත්මයා ඔබතුමාගේ අදහස් දැනගන්න. ඒක නෙන්නම්. ඇත්තටම මේ 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 තරඟේ උද්වේගතර උද්‍යෝගී වත්ම වටයන් කීපයයි මේ යන්නේ දැන්. මේ ඊයේ ගායනාවල බැලුවොතින් එහෙම ඇත්තටම යම් අස්ථාවර වීම කීපයක් මේ හැම කෙනෙක්ගේම ගායනාවල වුණා. ඒකට හේතුව මට හිතාගන්න බෑ සමහරෙම් ඒ ගීත අසීරු ගීත. මං නම් කියන්නේ සහෝදරි බානුගේ ශෛලිය තියාගන්නයි කියලා. අඩු ගානේ මම මතක හිටිනවා අපිට. ඔව් ඒ ඒක හොඳයි. ඇත්තටම හොඳයි. හැබැයි දැන් අපි කැමති වුණාට සමහර වෙලාවට හිතනවා දැන් මේක රියැලිටි තරඟාවලියක ඕනම ශෛලියක ගීතයක් ගායනා කරන්නට පුළුවන් හැකියාවක් තියෙන ඕන කියලා සමහර ප්‍රේක්ෂකයන් හිතන්නට පුළුවන්. ඉතින් ඒ හින්දා මගේ පොඩි කැමැත්තක් තිබුණා මට මේ ස්ටයිල් එකත් ගීත ගායනා කරන්න පුළුවන් කියලා වෙනමම එකක්. හැබැයි මම කියන එක කරලා අයින් වෙන්න නම් එපා පුතේ. තරඟේ. හැබැයි මෙහෙම දෙයක් තිබෙනවා සමිත මහත්මිය. අපේ අවසන් 16 දෙනාගේ තරඟ වටේ ඉඳලා උන්ට ලැබෙනවා තේමා පාඩයක්. ඒ තේමා වලට උන්ට සිවුල් දිනාටම අනුගත වෙන්න වෙනවා මොන ශෛලියෙන් අරගෙන ගියත්. ඉතින් එතනදී මං හිතන්නේ පුතුමියගේ අභියෝගය નિરાයසෙන් උන්ට ලැබෙනවා. ඔව්. ඇත්තටම දෙවියන්ගේ ආශිර්වාදයෙන් 16 වෙනකන් යන්නට ඕන. ඔව්. මං හිතන්නේ ඉතින් 16 වෙනකන් යන්නේ නැතුව පොඩ්ඩක් දැන් ඉඳන්ම පෙන්න ගත්තා නම් ඉවරයි වැඩ ටික කියලා මම හිතන්නේ. ඔබනි වැරදි. හොඳයි. කල්පනාකාරී වෙන බානුගෝ. කෙසේ වෙතත් ස්තුති සහෝදරි. අපේ මේ මේ තරුණ තරඟකාරියන් දෙපළ සහ තරඟකරුවා දෙත හැරුණොතින් මා හිතනවා අපේ රන්සිගේ ගායනාව වෙනම චරිතයක්. ඈ වේදිකාවේදී දැන් ඈ මේ දෑදෙස බැලුවොතින් එහෙම දැන් ඔබට හිතන්නට බෑ ඈ තමයි මේ වේදිකාවේ ගයන්නේ කියලා. මම හිතුවා ඒක ඉතාම හොඳ දෙයක්. ඒ කියන්නේ ඈ ආවේශ වෙනවා මේ ගීතයට. ගීවතාවේ ඈ කොතරම් ආවේශ වූවාද කියතොත් ශෘතියෙන් පවා මට ඈතට යන තරමට ඈ ඊට අනුගත වුණා නැත්නම් ආවේශ වුණා. හැබැයි මම කියන්නේ ඒ චරිතය මම හිතන්නේ අපි මීට කලින් දැක්ක නැති ඒ ස්ත්‍රීත්වය නැත්නම් ස්ත්‍රීය ඉදිරිපත් කරන්නේ යකගේ ගායිකාවකගේ අපි දිදුරුවේ නැති දුටුවේ නැති චරිතයක්. හැබැයි ඒක තිබෙනවා ගායනකට විතරයි. ඒක ඉතා හොඳයි. අපිට ඉතාම හොඳ ඉදිරියක් තිබෙනවා. විශේෂයෙන්ම මේ සිංහල භාෂාවෙන් රොක් ගායනා කරන ගායකාවකගේ අඩුව ඔබ විසින් පුරවන්නට ඉඩ තිබෙනවා ඔබ එය හරියට කළොත්. ඒතර අපේ තරුණයා ජීවන්ත නැමැති මානවකයා. මේ ජීවන්ත ඇත්තටම ඉතාම හොඳින් ගායනා කළ තරුණයෙක්. ඔහුගේ ශෛලිය මදක් එහෙට මෙහෙට දාගත්ත කියන එකයි මට හිතෙන්නේ. يعني මම මෙහෙමයි සහෝදරි මම බොහෝ විට හිතනවා අපි හැම ශෛලියකම ගීත ගයලා පෙන්නන එකේ අභියෝගේ ගත යුතුයි. හැබැයි තමන්ගේ සීමාවනු දනිමින් ඒ තමන්ගේ සීමාව හඳුනාගෙන ඒ යාම වැදගත්. මොකද මේ මොහොතේ අපිට සීමාව පැනලා ගිහිල්ලා වෙන රටකට ගිහිල්ලා එනවට වඩා තමන්ගේ සීමාව දේශ සීමාව ඇතුලේ තියෙන වෙන කලාපවලට ගිහිල්ලා එන එක හොඳයි කියලා මට හිතෙනවා. ඉතින් අර ගීතේ ලේසි ගීතයක් නොවේ. එතකොට අපේ තරුණිය දිල්ෂාරාගේ ගායනාව මා හිතනවා ඈ මුල සිටම යම් ආකාරයක ඈ ගෙනාවේ මේ සමස්තය ඇතුළේ ඇගේ ප්‍රතිරූපය ස්ථාපනය කිරීම. ඇගේ ගායනාව ඇගේ ඉදිරිපත් කිරීම ඇගේ චරිතය හඬ චරිතය සහ ඔබේ විශේෂයෙන්ම ඔබේ අපි කියනවා ප්‍රතිරූපය ඉමේජ් එක කියන ප්‍රතිරූපය ඔබේ මෙන්න මේක ඇතුළේ මා හිතනවා ඔබට සිද්ධ වෙනවා තවත් ඔබේ හඬ එළියට ගන්නට. දැන් ඊ ගායනාව මා හිතනවා ඔබේ හඬ හෙලිදරව් කළ ගායනාවක් නොවේ.
හැබැයි ඔබ ඉදිරිපත් කියන පාර්ශ්වයකට ඔබ ඉතාම ධනාත්මක කාරණා ටිකක් ගෙනවා මේ වේදිකාව මත ඔබගේ ශරීරය පවත්වා ගැනීම. ඉදිරිපත් කිරීමේදී විශේෂයෙන්ම මේක රූපවාහිනී වැඩසටහනක් බව දනිමින් ඉදිරිපත් කිරීම සහ ප්‍රේක්ෂකාගාරයට ආමන්ත්‍රණය කිරීම, ඔවුන් සමග සම්බන්ධතාවය පවත්වන මේ සියල්ල හොඳයි. ගායනාව ඇතුලේ ඔබේ තව ඔබේ කලින් පෙන්වූ විභාවයන් හැකියාවන් නැවත පෙන්වන්නට ඕන කියන එකයි මගේ යෝජනාව. ඉතින් මේ තුන්දෙනා තුළම තිබෙනවා ඉදිරියට යාමේ විභාවයන් පැහැදිලිව මේ තුන්දෙනාටම ඉදිරියට යන්න පුළුවන්. තරඟයේ ස්වභාවය අනුව මා හිතනවා දෙන්නෙක්ට ඉවත් වන්නට සිදුවෙනවා. නමුත් තමා සතු මේ හැකියාව මෙතැන් සිට තවත් ඉදිරියට ගෙනියන්න අද්විතීය තරුණ ගායකයෙකු ගායිකාවක වන්නට අවශ්‍ය විභාවය ඔබ තුළ තිබෙන බව මා පිළිගන්නවා. ඉතින් ඔබ තුන්දෙනාට ශුභ පතනවා. වඩා යහපත් තීන්දුවක් ඔබට ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ස්තුතියි ඔබතුමාටත්. දක්ෂයෙන් අතරනුත් අති දක්ෂයෙන් දෙදෙනෙකුගේ නික්ම යාමක්, එවගේම එක් තරංකරුවෙකු අවසන් 24 දෙනා දක්වා ගමන් කරන්නට වරම් ලැබෙන අවසන් තීරණය. අපි යමු තීරණයට. තරගේ උණුසුම් කඩයිම්. වගේම ඔය ඕගොල්ලෝ දෙන්නටත් මම ගොඩක් ආදරේ. සුභ අනාගතයක් වේවා කියලා ප්‍රාර්ථනා කරා. සුභපතුම් සහෝදරිය. කියලා හඬ අහනවා වගේම බලන කෙනෙක්ටත් එන්න ඔයා ගීතේ බැහැලා ඒ ගීතේ ගායනා කරන්නේ කෙල්ලේ එක නම් මරු. ඒ කියන්නේ ඔයා ගැහෙන පිරිමි දෙගොල්ලොන්ගේ එක එකතු කරන එක්කෙනෙක්. මම ආස එහෙම ගායිකාව. එදිරණත් සමග ජීවන්ත සදිල්චාරා ඔබ දෙවලටම සිදු වෙනවා අද සීන වේදිකාවට සමු දෙන්නට. ඔබ දෙදෙනාටම යාතනය වෙනුවෙන්ම මගේ සුභාශිංෂණ සුභ ගමන් ප්‍රාර්ථනා කරනවා. ජීවන්ත ජිනේන්ද්‍ර ප්‍රබෝධවන්ත හඬ පෞරුෂයක්. ඊයේ දිනේදී ඔහුගේ හඬ සත්කාරයෙන් ගීතයට ලැබුණේ අපූර්ව ශ්‍රව්‍ය ගෝචර සෞන්දර්යයක්.
ජීවන්තකේ ගායනය මං හිතන්නේ ගොඩක් රසවින්දා. අපේ ප්‍රේක්ෂකාගාරයේත් රසවින්දා. මම හිතන්නේ බලාගෙන හිටපු සීළු දෙනාම රසවින්දා කියලා. සිනහව අතරින් කඳු ලක්කු පන්නා ඒ බෙවුණු දැනම සිනහවක් පෑ. ගැයුමට මෙන්ම වැයුමටද දක්ෂතා දක්වන ජීවන්ත සංගීත ලෝකයේ දිගු ගමනක් වෙනුවෙන් සිහින දකිනවා. දිල්ෂාරා සත්සරණී ඩ්‍රීම් ස්ටාර් වේදිකාවේ සිටි රසික නෙත් සිත් වසඟ කළ යෞවනියක්. ලාලිත්‍ය ඉක්මවා ගිය ප්‍රාසංගිකත්වයක් වේදිකාව මත නිර්මාණය කළා. දිල්ෂාරාට මේ ගීතයට කැමතියි මේ තාරුණ්‍යයේ ඉන්න පිරිස බොහෝමයක්. කොහොම වුණත් මම කැමතියි ඔයා මේ තරඟේ ඉන්නවා දකින්න. අපි බලමු මොකද අපි මොනවා කිව්වත් ප්‍රේක්ෂකයන්ගේ අතේ තමයි අන්තිමට ඕගලන්ගේ තීරණය ඉතුරු වෙන්නේ. අනාගතයේදී ඇගේ හඬින් සුවහසක් රසික සිත් සතන් මුසපත් වෙන බව අපට විශ්වාසයි. ජීවන්ත සහ දිල්ෂාරා අද දිනේ අවම ප්‍රේක්ෂක ප්‍රතිචාර ලබාගෙන ඉවත් වෙනවා. ඒත් හඬ රටා දෙකකින් ඔවුන් දෙදෙනා මැවු ගැවුම් සුන්දරත්වය රසිකයන් එක හා සමානව රසවිඳින්නට ඇති. ඉතින් අපි ඔවුන් දෙදෙනාගේ සංගීත පැතුම් ඉටුවන්න කියා මුළු හදින්ම සුබ පතනවා.